අපි දැන් අද දවසේ ඇඩ්වෙන්චරස්ම සීන් එක තමයි දැන් ෂූට් කරන්න හදන්නේ. ආයි මොකද වෙන්නේ අපි අද අපි මේ හත්වෙන් බ්ලොග් එකෙන් ආවේ. ඉතින් අපි අද පොඩ්ඩක් වෙනස් පැත්තකට ආවාද වෙනස් විදිහ බ්ලොග් එකක් කරන්න හිතන් ඉන්නේ. අපි බලමුද මොකද වෙන්නේ කියලා. අපි දැන් ඉන්නේ බිල්පිටේ රස්තය ඇතුලේ. ඉතින් මේ හරි හරිම ලස්සනයි කොළඹ කොළපාටයි ගස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වුණාට අපි දැක්ක බෝඩ් එකක් කුණු දැමීම තහනම් කියලා මෙතනත් ගහලා තියෙනවා. ඉතින් අපි දන්නේ ඇයි මේ වගේ මෙච්චර ලස්සන පරිසරවලට මිනිස්සු එහෙල කුණු දාන්නේ කියලා. ඉතින් අපිට ඔයාලගෙන් ඉල්ලන් තියෙන එක දෙයයි අපි මෙතෙන්ට කාටවත් එන්න කියලා කියන්නේ නැහැ එන්න. හැබැයි මෙතන පිරිසිදු තියාගන්න පුළුවන් මිනිස්සු. මොකද මේ වගේ රක්ෂිතවලට ඇවිල්ලා කුණු දාලා විනාශ කරලා මේවයි තියෙන සුන්දරත්වය නැති කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේ වාපි අනාගත පරපුර වෙනුනොත් බලන්න තියන්න ඕනේ දේවල්. ඉතින් ඔයාලා බලන්න යන ඕනෙම තැනක සුන්දරත්වය විනාශ කරන්න එපා, කුණු දාන්න එපා. ඔයාලා අරන් යන දේවල් ඒ වගේම අරන් එන්න. අපි උනත් අද අපි කන බොන හැම දෙයක්ම අපි ආයි කායගේ දාන් අපි අරන් යනවා. අපි මේ තැන්වල කුණු දාලා යන්නේ නැහැ. මතක තියාගන්න යන එන තැන් ඒ වගේම තියලා එන්න. අපි දැන් මේ රක්ෂිත ඇතුලේ ඉන්නේ. අපිට හැමතැනම පේනවා මේ වගේ ලංචී දාලා මිනිස්සු රක්ෂිත විනාශ කරලා තියෙන්නේ. ඉතින් ඒක අපි ඔයාලට කිව්වේ ඇවිල්ලා මේ දේවල් තිබ්බ වගේම තියලා යන්න. ඇත්තටම බලන්න කොච්චර ලස්සන පරිසරයක්ද මේ විනාශ කරලා දාලා තියෙන්නේ. මේ වගේ දේවල් බලන්න නෙවෙයි මේ සාභාවික පරිසරය බලන්න මිනිස්සු එන්නේ. ඔයාලා අරන් යන දේවල් ඒ වගේම ගෙවල්ලා අරන් යන්න. මෙතන අපිට බලන්න පුළුවන් හැමතැනම කුණු දාලා විනාශ කරලා දාලා තියෙන්නේ මේ හරිය. ඉතින් මේ රක්ෂිතවල තියෙන සුන්දරත්වය විනාශ කරන්න එපා. ඔයාලා බලලා ඒ දේවල් තිබුණු වගේම තියලා යන්න. අපි අද මෙතන පොඩක් අස් කරලා දාන්න හිතන් ඉන්නේ. අබලම ඔක්කොම එකතු කරගත්ත අපි ඩාලයන් නැහැ කුණු. ඔයාලත් මේ වගේ තැන්වල ඩාම කුණු වරන් යන්නේ ඩාලයන් නැහැ.
අද ෂූට් එක කොහොමද මාන්සි මොකද එන්නේ දැන් ඊළඟට ඊළඟට අපි කන්නේ යන්න දැන් දැන් මේ වීඩියෝ එක බලන්න පුළුවන් එන්නේ වීඩියෝ එක අපේ අර එඩිට් කරන මහත්තයා එඩිට් කළ දින දවසක තමයි 44 ක වාහනයක් මොකද යාව අල්ලන්න ගොඩක් අමාරුයි මේ මාස ගාණක් තිස්සේ අපි මේක දැන් කරා හ්ම් අද පුදුමයි ආවා श्रीलंका ඉතින් අපිට ඉල්ලන්න තියෙන ඔයාලා මේ සුන්දරත විනින පරිසරය අපිත් ආසයි ඒ වගේම මේ තැන් විනාශ කරන්න නැතුව මේ තැන් රැක ගන්න ඉස්සරහට ඉතින් අද අපේ දෙවෙනි ඩෙස්ටිනේෂන් එක උනේ මුරුතල වැව අපි අද මුරුතල වැව බලලා මුරුතල මැද ලස්සන ඩෑම් එකක් තියෙනවා අපි ප්ලෑන් කරන් හිටියේ එතන උඩ අපේ ෂූට් එකේ ටිකක් කරන්න නමුත් අපි හිතුව වගේ අපිට ඩෑම් එකට අපි කායක අරන්ගෙන බැරි වුණා හේතුව මෙතෙන්ට එනවා නම් කලින් බුක් කරලා තියෙන්න ඕනේ මොන හරි ඔයාලගේ vehicle එකක් මුරුතල ඩෑම් එකට යන්න. ඉතින් ඒ නිසා ඔයාලා මේ place එක බලන්න එනවා නම් කලින් ඔයාලා බුක් කරන්න ඕනේ. ඔයාලා ඩෑම් එකට ඔයාලගේ vehicle එකකින් යනවා නම් ඒක බුක් කරලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට ඒ ටික බලන්න ඒ ටිකට යන්න බැරි වෙනවා. නමුත් මේ හරිම ලස්සන සීනරිස් තියෙන මුරුතල වැව ඒ ටික අපි අද දවසේ ඉතුරු ටික මෙතන ඉන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. අප බලමු ඉතින්. අපි හිතුව පොඩ්ඩක් ඩෑම් එක ගුඩේ පැත්තට ගිහිල්ලා එන්න. මේ මුරුතේල ඩෑම් එක තමයි මේ තියෙන්නේ. මෙතන හරිම ලස්සනයි වටේ බැලුවම. අපි පළමුරට ගිහිල්ලා කොහොමද කියලා. बट वगे मेकट बट ए बट अंदर पावे टैंक दाल तीन इतना दाने मुलाटे दाल तीन कीलना पे अरपत्ति तीन बट गुडके मे मुड़त वेवे इट पावे भी तीन Thank you.
අපි දැන් අද දවසේ ඇඩ්වෙන්චරස්ම සීන් එක තමයි දැන් ෂූට් කරන්න හදන්නේ. දින තමයි කාර් එක drive කරන්න මේ වෙලාවේදී. ඔබ දැන් ready ද වැඩේට? Ready. කැමරා equipment ටික ready වෙනකන් ඉන්නේ දැන්. අහහ. මෙතන තමයි shot එක. දන්නේ නැහැ තාමයි. එකක්වත් ගහලා බැලුවේ නැහැ. අපි එකම shot එකෙන් ඉවර කරන්න බලන්නේ. මොකද දෙක තුනක් ගන්න ටිකක් risky වගේ. මේ තියෙන්නේ වටේ මෙතන පල්ලමක් තියෙන්නේ. ඊයෝතින් ඊයොත් පල්ලමේ. මොකද chances නෑ test කරන්න perfectly කරන්න ඕනේ first time එකේදීම. පොපෝ ඩික් ඩික් ගන්නවද? ටිකක්. අර මොකද මම මේ වගේ තැන් වල ගහලා නැහැ කලින් මම. කාපට් එකේ උඩට තියෙන තැන් වල තමයි ඩික් ගාලා තියෙන්නේ මේ වගේ තැන් වල. පුරුදු වෙනවත් ගාලා නැහැ. first time කරන්න මේක. risk එකක් තියෙනවා කිය. ලොකු risk එකක් තියෙනවා. බලමු අපි. මෙතන ලස්සනට ඇවි කියලා. මොකද මෙතන view එක නරු. ඒකින් තමයි මෙතන කරමු කියලා අපි decide කරේ. තව ටිකකින් shot එකට යනවා. තව විනාඩි 5ක් අපි ඉන්නවා අපේ drone එකේ මල්ලි. පවිත් මල්ලි විනාඩි 5ක් ඉල්ලුවා. එයාට දෙන්න කියලා ඒක පොඩ්ඩක් set කරගන්නකම් අපි එතනම් පොඩ්ඩ බලන් ඉන්නවා. trial එකක් වත් ගැහුවේ නැහැ මේ. මොකද මුලින් එකක් ගහලා බලමු කිව්වා මං කෝ එකකින් ගහමු කියලා. මොකද ඒක තුනක් ගහන්න බෑ. first take එකෙන්ම ඔක්කොම ඉවර කරන්න හදන්නේ මේකයි test කරන්න බෑ දැන් මහන්සිය හොඳටම. හවස්සලා ඉන්නේ දැන්. ගොඩක් දේවල් කරලා මහන්සිලා ඉන්නේ. first take එකම වැඩි ඉවර කරන්න අපි හිතන් ඉන්නේ නේ. ඔව්. හරි. බලමු කොහමද යන්නේ කියලා. අපි ආපහු තවත් මේ වගේ බ්ලොග් එකකින් හම්බෙමු.